Sadhana Devo Samanta Chakravali Su Atra Gacchantu Devata Saddhammam Muni Rajas Sunantu Sakkamokkadam Dhammasavana Kalo Ayam Badanta Dhammasavana Kalo Ayam Badanta Dhammasavana Kalo Ayam Badanta Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Nāham bhikkave anyam eka dhammam pi samanu passāmi Yena anuppannānam kusalānam dhammānam Uppādāya uppā uppannānam ca akusalānam dhammānam pahānāya Yata idam bhikkave santuttitā Santuttassa bhikkave uppan anuppanna ceva kusala dhamma uppajjanti Uppanna ce akusala dhamma pariyayanti ti Apa kalyana mitra Maraballadana Rahula Pandita Hamguruan Bahanse Bagaimana kalian mitra Ramki Riyabulli Anuruddha Panditaham Guruan Wahanse Yatubu Mahal Sangharatni Namasarai Shradhavanta Pinvatni Il Pura Pasal Swatko Davas Nimitten Pinat Oba Sila Samadhani Yedila E Utunmu Dharma Sravane Karanamaya Kiyana Pinkama Siddha Kirigani Matai Sudhanam Vanni අද දවස පුරාවට පින්වත් ඔබ මේ ස්ථානයේ තුල කාලය ගත කරමින් විවිධ ආකාරයේ වූ පින්කම් සිද්ධ කරට යනවා ධර්ම ශ්‍රවණය කළා භාවනාමය පින්කම් සිද්ධ කරට යනවා ධර්ම සාකච්ඡාවන් සිද්ධ කළා මේ ගත කරන්ට යෙදුන කාලය තුලින් පින්වත් ඔබ යම්කිසි දෙයක් එකතු කරගන්නට ඇති ජීවිතයට මේ ආපු ගමනින් අරගෙන යෑමට දහම් කාරණාවක් යම්කිසි කුංචි දෙයක් හෝ පිනක් ඔබ එකතු කර ගන්නට ඇති. අපි ධර්ම ශ්‍රවණය කරන්ට කරන්ට සිත වෙන්නේම අපේ සිතේ දියුණුව ඇති වෙනවා මානසික දියුණුව ඇති වෙනවා ධර්මඥානීය ප්‍රබෝධමත් වෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රබෝධමත් වීමත් සමගම අපි සිත කරගත යුතු දේ ගුණධර්ම වර්ධනය කරගනි. මේ ලෝකයේ අපට ගුණධර්ම වර්ධනය වෙන ආකාරය උගන්වපු දහම් කාරණාවක් පිනක් ඔබට මම අද ධර්මානුශාසනාව සඳහා මාතෘකාවසෙන් ඉදිරිපත් කළේ. අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ සඳහන් වන සූත්‍ර පාඨයක් තමයි අද ධර්මානුශාසනාවට මා විසින් මාතෘකාව හැටියට ඉදිරිපත් කරන්නට යෙදුණේ. අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ විරියාරම්භ වග්ගයේ සඳහන් වන පස්වැනි සූත්‍රය. අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ විරියාරම්භ කියන වර්ගයේ සඳහන් වන පස්වැනි සූත්‍රයයි සඳහන් කරන්නට යෙදුණේ. ඒකේ නම අහන්න එපා කවුවත් ඒකේ නමක් නැහැ.
පොතේ එහෙම නමක් වෙන්නලා නෑ. ඒකේ මේ මේ නමයි කියලා සඳහන් කරලා නෑ. අංගුත්තර නිකායේ මම මේ පින්වත් ඔබට මේ කාරණාව මීට කලිනුත් සිහිපත් කරලා තියෙනවා. අනිත් නිකායවල වල වගේ නෙවෙයි, අංගුත්තර නිකායේ සූත්‍ර ගණනාවක් තියෙනවා නම සඳහන් කරලා නැතුව. අහවල් වර්ගයේ කියලා අංකය තමයි ඒකට ඉදිරිපත් වෙන්නේ. එතකොට ඒ විරියාරම්භ වර්ගයේ සඳහන් වෙන පස්වැනි සූත්‍රය. මම පස්වැනි සූත්‍රය තමයි මාතෘකාව හැටියට ඉදිරිපත් කළේ. හතරවැනි සූත්‍රයත් පින්වත් ඔබට මේ අද අනුශාසනාවේදී අනුකම්පාවෙන් දෙන්න පුළුවන්. සම්පූර්ණ සූත්‍රයේ මුල් නිදාන කොටස හැරුණාම අනිත් සියල්ලම තමයි මම සඳහන් කළේ. බොහොම පුංචි සූත්‍ර ගණනාවක් තියෙනවා ඒ වර්ගයට ඇතුළත් වෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා නාහං වික්කවේ අඤ්ඤං ඒක ධම්මාපි සම්නුපස්සා. මහණෙනි මම වෙන එක කාරණාවක්වත් දකින්නේ නැහැ. මොන වගේද? යේන අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. අනුප්පන්නානං කුසලානං ධම්මානං. ඉපදිලා නැති, ඒ කියන්නේ තාම ඇති වෙලා නැති කුසලානං ධම්මානං කුසල ධර්මයන්ගේ උප්පාදාය ඉපදීම සඳහා. තාම සිදු කරලා නැති හොඳ වැඩ පින්කම් සිදු කරන්න මෙන්න මේ ලක්ෂණය තියෙන්න ඕනේ. මේ ලක්ෂණය තරම් වටින තව එකක් මම දැකලා නැහැ කියලා බුදුහාමුදුරු පෙන්නනවා. ඒ වගේම තමයි උප්පන්නානංච අකුසලානං ධම්මානං පහානාය. උප්පන්නානංච ඉපදිලා තියෙන දැන් අපේ ඇති වෙලා තියෙන අකුසලානං ධම්මානං පහානාය. අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම. මෙන්න මේ වගේ කාරණාවක් වෙන නැහැ කියලා බුදුහාමුදුරුවෝ අංගුත්තර නිකායේදී පෙන්නනවා. එකම එක කාරණාවක් තියෙනවා, ඉපදිලා තියෙන ඉපදිලා නැති, ඒ කියන්නේ තාම ඇවිදින් නැති කුසල ධර්මයන් ඉපදෙන්න. අපි කරන්නේ නැති කුසල ධර්මයන් සිද්ධ කරන්නත් දැන් කරමින් ඉන්න අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්නත් අඩු කරන්නත් එකම එක කාරණාවක් තියෙනවා. මේ තරම් වටින එකක් මම දකින්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මොකද්ද? මොකද්ද? වීරිය. විරිය ආරම්භ කියලා කිව්වට පස්සේ වීරිය ගැන තමයි මතක් වෙන්නේ නේද? මම සඳහන් කළේ සන්තුට්ඨිතා. මොකද්ද? සන්තුෂ්තිය. අපේ මොන කියන කතාව හරි. මොකද ඔය කාරණාවම කියලා තවත් සූත්‍ර කීයක්ම තියෙනවා. අප්‍රමාදී බව, වීර්ය, ඔය විදිහට එක එක කාරණාවල් කියලා තියෙනවා. මම හැබැයි දැන් මාතෘකාවට ගත්තේ සන්තුෂ්ඨිතා. සන්තුෂ්ඨිතාවයේ තරම් ඉපදිලා තියෙන අකුසල් ප්‍රහාණය කරන්නට නූපන් කුසල් උපදවන්ටත් වෙන ධර්මතාවයක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. සන්තුට්ඨස්ස වික්කවේ අනුප්පන්නානං චේව කුසලා ධම්මා උප්පජ්ජಂತಿ. මේ සන්තුෂ්ටි පුජ්‍යලයාගේ ඉපදිලා නැති කුසල් උපදින. උප්පන්නානං ච අකුසලා ධම්මා පරිහාය. ඉපදිලා තියෙන අකුසල් ප්‍රහාණය වෙනවා. එතකොට මේ අපි හැමෝටම කරගන්න උවමනාව තියෙන එක නේ. ඉපදිලා නැති කුසල් උපදවා ගන්නට, ඉපදිලා තියෙන අකුසල් නැති කර ගන්නට අපි උත්සාහ කරන්නේ ඒකටනේ මේ හැම කෙනෙක්ම. ඉතින් ඒකට එකම දේ මොකක්ද? සන්තුෂ්ඨිතාව. සතුටින් ඉන්නේ. සතුටිතාවය කියන්නේ සතුටෙන් ඉන්න එක. සතුටෙන් ඉන්න දේ තමයි ඉපදිලා නැති කුසල් උපදින්නට, ඉපදිලා තියෙන අකුසල් නැති කරන්නට
හේතු වෙන්නේ. එතකොට මම සඳහන් කළානේ එතනින් උඩ තියෙන සූත්‍රෙත් මම කියලා දෙනවා කියන. ඔකේ අනිත් පැත්ත තමයි මේ සූත්‍රේ කියන්නේ. නාහම් වික්කවේ අඤ්ඤං ඒක ධම්මාප්පි සම්මුපස්සාමි යේන අනුප්පන්නාන අකුසලානන් ධම්මාන උප්පාදාය උප්පන්නානංච කුසලානන් ධම්මාන පහාන. මම තව එක කාරණාවක් කියන මේ වගේ වෙන දෙයක් නැහැ. ඉපදිලා තියෙන අකුසල් ඉපදිලා නැති අකුසල් උපදින්නත් ඉපදිලා තියෙන කුසල් නැති වෙන්නත් මොකද්ද යතෙහි ධම්මිකවේ අසන්තුෂ්ඨිතා. මේක අනිත් පැත්ත. අසන්තුෂ්ඨිතාවේ තරම් මේ ඉපදිලා තියෙන කුසල් නැති වෙන්නත් ඉපදිලා නැති අකුසල් ඇති වෙන්නත් දෙයක් නැහැ කියලා තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. ඒක ඉස්සලාම සූත්‍රයේ දේශනාව, පස්වෙනි සූත්‍රයේ දේශනාව තමයි සන්තුෂ්ඨිතා. එතකොට සන්තුෂ්ඨිතාවය නිසා ඉපදිලා තියෙන කුසල් ඉපදිලා නැති කුසල් උපදින්. ඉපදිලා තියෙන අකුසල් ප්‍රහාණය. එතකොට ඉපදිලා තියෙන කුසල් ප්‍රහාණය වෙන්නේ මොකක් නිසාද? අසන්තුෂ්ඨිතාවය නිසා. එතකොට මම පෙන්වන්නේ අද ඉපදුණු කුසල් නැති වෙන්නේ කොහොමද? ඉපදුණු අකුසල් නැති වෙන්නේ කොහොමද? එතකොට ඉපදිලා නැති කුසල් ඇති වෙන්නේ කොහොමද? ඉපදිලා නැති අකුසල් ඇති වෙන්නේ කොහොමද? ඉපදුණු කුසල් ඇති වෙන්නේ මොකක් නිසාද? ඉපදිලා නැති කුසල් ඇති වෙන්නේ සන්තුෂ්ඨිය නිසා. ඉපදිලා නැති අකුසල් ඇති වෙන්නේ අසන්තුෂ්ඨිය නිසා. ඉපදිලා තියෙන කුසල් නැති වෙන්නේ අසන්තුෂ්ඨිය නිසා. ඉපදිලා තියෙන අකුසල් නැති වෙන්නේ සන්තුෂ්ඨිය නිසා. දැන් එහෙනම් මොකක්ද දැනගන්න ඕනේ? සන්තුෂ්ඨිය කියන්නේ මොකක්ද? ඒක නේද දැනගන්න ඕනේ නේ? මොකක්ද සන්තුෂ්ඨිය කියලා කියන්නේ? මොකක්ද සන්තුෂ්ඨිය කියලා කියන්නේ? ලද දෙයින් සතුටු වීම. හොඳයි. ලද දෙයින් සතුටු වීම සන්තුෂ්ඨිය. එච්චරද? හොඳ දෙයක් කළා කියලා සතුටු වෙදී. අකුසල වලින් වැළකීම සතුට නම් එතකොට අපි කියන්නේ දැන් අකුසල වලින් වැළකුණාම අපට තියෙනවා සතුටක්. එතන ඒ කියන සතුට සොම්නස කියන එක නෙමෙයි මෙතන එතකොට කියන්නේ. මොකද දැන් මේ සන්තුෂ්ඨිතාවය නිසා අකුසල් නැති වෙනවා නේද? එතකොට අකුසල් වලින් වැළකිනා කියන සතුටද මෙතන අපි සාකච්ඡා කරන්න ඕනේ. මොකක්ද ලද දෙයින් සතුටු වීම කියන එක? අපි හරි කියමු එච්චරද තියෙන සතුටු වෙන්න කරන්නේ සිතේ සොම්නස. සිතේ සොම්නස් භාවයේ සතුට. දැන් මේ සතුට කියන එක අපට විවිධ ක්‍රමවලට අරගන්න පුළුවන් නේද? විවිධ ක්‍රමවලට අරගන්න පුළුවන්. දැන් මේ මහිතමකෝ අපි තවත් කෙනෙකුත් එක්ක තරහ වෙලා ඉන්නවා. එයත් එක්ක තරහින් ඉන්නවා. එයා වලට වැටෙනවා දැක්කට පස්සේ සතුටු වෙනවා නේද? අපි අපේ තරහකාරයෙක් අපිත් එක්ක තරහ නම් කවුරු හරි ඉන්නේ එයා අමානුෂික වැටෙනවා බලාගෙන ඉන්නකන් අපිට සතුටුයි. එතකොට අපි වැරදි වැඩක් කරලා සතුටු වෙනවා. එතන සන්තුෂ්ඨිතාවය නිසා එතකොට ඉපදිලා නැති කුසල් උපදිනවද අමුතුවේ? නෑ. එහෙනම් ඒ සතුට මේ කියන සන්තුෂ්ඨිතාවයේ
නෙමෙයි. එතකොට මේ ජීවිතයේ තියෙන හැම සතුටක්ම මේකට ගන්න බෑ. තවත් කෙනෙක් ඉතින් සතුට වෙනවා කට්ටියත් එක්ක එකට එකතු වෙලා දැන් උපන්දින පාටියකට සාදයකට විනයයකට එහෙම ආරාධනාවක් ලැබුණට පස්සේ සන්තෝෂයක් ඇති වෙනවා. ගිහිල්ලා එතන වෙලා dance කරලා එකට එකතු වෙලා සතුට වෙනවා. එතකොට ඒ සතුටත් එක්ක අපිට කුසල් වැඩෙනවද? නෑ. ඒ සතුටත් එක්ක වැඩෙන්නේ අකුසල් නේද? රාගය, වෛරය, ආසාව, තෘෂ්ණාව කියන අකුසල් වැඩි වෙන්නේ. එතකොට ඒ සතුට එනම් මෙතන කියන සතුට නෙමෙයි. මේ සතුටිෂ්ඨාවය නෙමෙයි ඒ කියන සතුට. එතකොට අපට තවත් එක එක විදිහේ සන්තෝෂයව ලබන්න පුළුවන්. එතකොට ඔය අපිට කඩේ තියෙන බඩුවක් මොකක් හරි අරගෙන මේ වොෂින් මැෂින් එකක් හරි මොකක් හරි දෙයක් අරගෙන අපට සතුට වෙන්න පුළුවන්. ඒ සතුට වුණාට පස්සේ අපට මේ කුසල් වැඩෙනවද? නැහැ. එහෙනම් ඒ කියන සතුටක් නෙමෙයි. අපි බලන්න ඕනේ දැන් මෙතන මේ සන්තුෂ්ඨතාවය කියන්නේ මොකද්ද කියලා. නැත්නම් ඉතින් හාමුදුරුව වනට දේශනා කළේ සතුටෙන් හිටපුවාම ඉපදිලා නැති කුසල් වැඩි වෙනවා. ඉපදිලා තියෙන අකුසල් නැති වෙලා යනවා. ඉතින් ඒකින්ද මම ජොලියේ ඉන්නවා කියලා වැරදි පැත්තට ගන්න පුළුවන් අපිට ධර්මයේ විකෘති කරලා නේද? ඒක නිසා ඒ පැත්තට ගන්න එපා. මේ කියන සතුටුතාවය මොකද්ද කියන එක හොඳට තේරුම් ගන්න. ඉතී සමාධිය පැතිරීම පදේශීයවක්සල් ලැබෙන සතුට. අපි බලමු මේ දේශනාව ඉවර වෙනකොට මොකද්ද සතුට කියලා නේ. සතුටිතාවේ එහෙම නැත්නම් සතුට කියන එකේ ප්‍රධාන කොටස් තුනක් බෙදලා පෙන්නන ප්‍රධාන කොටස් තුනක්. එතකොට මම අර කිව්වා වගේ මේ ඔක්කොම ඉතින් මේකට අයිති නැති වගේ කියලා ඉන්නේ කියොත් කිනවත් ඔබත් ඉනාවේ අහගෙන ඉඳී වෙලා ඉවරනකම් ශෝක්තික කියලා. ඒ වුණාට බර ටික එතකොට මග ඇරිලා. එතකොට ඒ කොටස් තුන තමයි පළවෙනි එක යථා ලාභ සන්තුති. සන්තුට්ටි කියන එකේ පළවෙනි එක යථා ලාභ සන්තුට්ටි. දෙවෙනි එක යථා බල සන්තුට්ටි. පළවෙනි එක මොකද්ද? යථා ලාභ. දෙවෙනි එක යථා බල සන්තුට්ටි. තුන්වෙනි එක යථා සාරූප සන්තුට්ටි. එතකොට සන්තුෂ්ඨිතාවය කියන එකේ කොටස් තුනයි ප්‍රධාන. එතකොට පළවෙනි එක යථා ලාභ සන්තුෂ්ඨිතා. දෙවෙනි එක යථා බල සන්තුෂ්ඨිතා. තුන්වෙනි එක යථා සාරූප සන්තුෂ්ඨිතා. සන්තුෂ්ඨිතාවේ ඔන්න කොටස් තුනක් බෙදලා තියෙනවා. මේක ආයේ කොටස් එක එකක් හතර ගානේ බෙදලා වෙන වෙන. ඒ හතර නම් පින්වත් ඔබට මතක තියාගන්න බොහොම ලේසි. මේ තුන මතක තිබුණාම ඒ හතර මතක තියාගන්න අමාරුවක් නැහැ. දැන් මේ යථා ලාභ, යථා බල, යථා සාරු කියන සම්පූර්ණිතාවේ කොටස් තුනක් ඒක තව හතරකට බෙදෙනවා. මොනවද හතර? දැන් මේ හාමුදුරුවන්ට නෙමෙයි උඹක් බණ ඉස්සල්ලාම් කියලා තියෙන්නේ. ඒකට හාමුදුරුවන්ට ලැබෙන ලාභ හතරක් තියෙනවා. මොනවද මේ ලාභ හතර? මොනවද? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය. එතකොට යථා ලාභ චීවර චීවර එකට එකක් දෙනවා. යථා ලාභ පිණ්ඩපාත. යථා ලාභ සේනාසන. යථා ලාභ ගිලානප්‍රත්‍ය. එතකොට තමන් දැන් යත ඔය විදිහට
එකකට හතර ගානේ බෙදලා යනවා. දෙකෙන් මම මේක තේරුම් ගන්න ලේසි මේ කාරණාව තේරුම් ගත්තාම. දැන් බලමු අපි යථා ලාභ කියන එක. යථා ලාභ ලැබෙන හැටියට සතුටු වෙනවා. ඒ කියන්නේ මොකක්ද? යථා ලාභ කියලා සතුටිය කියලා කියනකොට ලද දෙයින් සතුටු වීම. අපි ලද දෙයින් සතුටු වෙනකොට අපට ඉපදුණු නැති කුසල් උප්පත්තිය ලැබෙනවා. ඉපදිලා තියෙන අකුසල් නැති වෙලා යනවා. ලැබිච්ච දෙයින් සතුටු වෙනවා. එතකොට මේකේ විතරක් මම කොටස් හතර පෙන්නන්න. අනිත් ඒවා පෙන්නන්නේ නැහැ. වෙලාව තිබුණොත් බලමු. එතකොට යථාලාභ චීවර සන්තුෂ්ඨිතාවය කියලා කියන්නේ හාමුදුරුවන්ට ලැබෙන සිවුරු ප්‍රමාණයෙන් සතුටු වෙනවා. අනේ අර මොන සිවුරක් තියෙනවනේ කියලා අපි හිතන්නේ නැතුව ලැබිච්ච එකේ සතුටු වෙනවා. දැන් පින්නත් ඔබටත් එහෙම තමයි සන්තෝෂතාවය. චීවර කියලා කියන්නේ ඇඳුමනේ. ඇඳුම ලැබිච්ච දේෙන් සතුටු වෙනවා. පින්නත් ඔබට ලැබෙන්නේ මොන විදිහේ ඇඳුමක්ද? ඒ ලැබෙන ඇඳුමින් ලබා ගන්න තියෙන ඇඳුමේ සතුට වෙනවා. අර අල්ලපු ගෙදරේ කෙනාගේ හරි වෙන කෙනෙක්ගේ හරි ඇඳුමක් දිහා බලලා දුක් වෙන්නේ නැහැ. එතකොට යථා ලාභ සම්චීවර සම්පූර්ණිතාව. ඊට පස්සේ යථා ලාභ පින්දපාත සම්පූර්ණිතාව. ආහාර පින්දපාතය කියලා කියන්නේ ආහාර. අපට කන්න ලැබෙන්නේ මොන ආහාරයක්ද? ඒ ආහාරයෙන් සතුටු වෙන්න පුළුවන් නම් සන්තෝෂයෙන් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි බැරි වුණොත් මේ ලැබෙන දේෙන් සතුටු වෙන්න අපි අලුත් දෙයක් ඔය හොයා දුක් වෙනවා. අකුසල් ප්‍රස් වෙනවා. එතකොට යථා ලාභ පින්දපාත සන්තුෂ්ඨිතාවය ඇති කරගන්න. යථා ලාභ සේනාසන. සේනාසන කියලා කියන්නේ ඉන්න තැන. අපිට ඉන්න තියෙන තැන, ගෙදර, එහෙම නැත්නම් මොකක් හරි ඉන්න වාසය කරන ස්ථානය අපට ලැබිච්ච දෙයින් සතුටු වෙනවා. සතුටේ ඉන්න පුළුවන්. ගිලම්පස කියන්නේ දේතේ නේ මං හිතුවා තේ වතුර කියලා. ගිලම්පස ටිකක් කියලා දේතේ තේ වතුර නේ. ගිලම්පස කියලා කියන්නේ බේතේ ගිලම් වෙනාට පස්සේ ලැබෙන ප්‍රතිලාභයට තමයි ගිලම්පස කියලා කියන්නේ. එතකොට මේ ලැබිච්ච ගිලම්පසෙන් සන්තෝෂ වෙනවා. දැන් අපිට උඟක් මේ වයසට යන්න යන්න ඔය සතුට තමයි අඩු වෙන්නේ. ලැබෙන ගිලම්පසකින් සතුට වෙන්න පුළුවන් ගමන් නැහැ. තරුණ කාලේ නම් කොහොම හරි ඉන්නවා. වයසට යන්න යන්න ඒක ටික ටික නැති වෙලා යනවා. මං දන්නේ මෙහෙනම් කොහොමද කියන්නේ? ලංකාවේ නම් හරියට තියෙනවා ඒක. දැන් ඔය පොයට පන්සලට ඇවිල්ලා එහෙම සාකච්ඡා කරනකොට මේ මගේ ඇස්වල අමාරුවට අනුරාධපුරයෙන් මම බෙහෙත් දැනගෙන ආවා. මොකද ෂෝක් දොස්තර මාත්‍යා ඉන්නවා කියන එක. ඉතින් නැති ඇසේ අමාරුවකුත් ඇදෙනවා අනිත් කට්ටියට. මොකටද ඒ අනුරාධපුරේ යන්නේ? ලැබිච්ච බෙහෙතෙන් සන්තෝෂ නැති හින්දා අලුත් ලෙඩක් ඇදෙනවා. මේ නම් ඉතින් මේ මං හිතන්නේ අදාළ දොස්තර මහත්තයා ගාවට ගිහිල්ලා තමයි ඊගාව එක්කිනා ගාවට යන්න ඕනේ නේ. ලංකාවේ ගිහින් නෑ ඉස්සරලාම ගිහිල්ලා අර ප්‍රධානම ડોක්ටර් අල්ලා ගන්න පුළුවන් සල්ලි ටිකක් දෙන්න. ඉතින් ලෙඩේ හොඳ වෙන්නේ නෑ එතෙන්ට යනකම්. කොහොමහරි සල්ලි ගෙවලා එතෙන්ටම යන්න ඕනේ. ඉතින් මේ යථා ලාභ සන්තුෂ්ඨිතාවය නෑ. එතකොට අපි ඇති කරගත යුත්තේම ඒකමයි. ලැබෙන දේ සතුට වෙන්න. ඒ කියන්නේ අලුත් දේවල් හොයන්න නැතුව ඉන්නවා කියන්නේ.
අලුත් දේවල් හොයන්න නැතු වෙනවා කියන එකද යථාලාභ සම්පූර්ණතාවය කියන්නේ. නෑ අලුත් දේවල් එවුවට කමක් නෑ. හැබැයි ඒ ගැන දුක් වෙවි ඉන්න එපා. ඒ වෙන දුක් වෙවි ඉන්නකොට තමයි අපට අකුසල් වැඩි වෙන්නේ. මම දැන් පුංචි උදාහරණයක් කියනනම් අපට කොච්චර ලැබුණත් සන්තෝෂයක් ඇති වෙනවද? නෑ. අපට කොච්චර ලැබුණත් සතුටක් ඇති වෙනවද? නෑ අපට කොච්චර ලැබුණත් සතුටක් ඇති වෙන්නේ නෑ. අපේ මේ අටුවාවේ තියෙනවා හරි ලස්සන උපමාවක්. අග්ගි කන්දෝ සමුද්දෝච මහිච්ඡෝ චාපි පුත්කලෝ. අග්ගි කන්ද කියලා කියන්නේ ගිනි කන්ද. සමුද්දෝ කියලා කියන්නේ සමුද්‍රය. මහිච්ඡෝ චාපි පුත්කලෝ මහා බලාපොරොත්තු තියෙන පුද්ගලයා වාග් දේවල් කැමති වෙන පුද්ගලයා මේ කරත්ත වලින් ගෙනිහිල්ලා බඩු දෙනවා. ඒ කියන්නේ පරණ කාලේ දැන් කිව්වොත් එහෙනම් මොනවද? බොලොරි වලින් කන්ටේනර් වලින් ගිහින් බඩු බෑවත් සතුටු වෙන්නේ නැහැ. දැන් මහා සමුද්‍රයේට ගංගා උපෝම ගලාගෙන ගිහිල්ලා වතුර පිරෙනවා 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 මට දැන් ඇති කියලා නතර කරනවද? නෑ. ගිනි කන්දකට දෙල් මොනවා හරි මහ විතර ගින්නකට දානවා දානවා දැන් ඇති මට කියලා නතර කරනවද? නෑ නතර කරන්නේ. අපිටත් ඒ වගේ තමයි අපේ ලොකු බලාපොරොත්තු වත් දේවල් හිතනවා නම් අපිට අපි කොච්චර කන්ටේනර් වලින් ගෙනihin බඩු බෑවා සතුටු වෙන්නේ ආ දැන් ඔය ඇති කියලා නතර කරන්නේ නෑ කොහෙන් හරි බාග. දැන් බලන්න ඉන්නත් අපට මොකක් හරි දෙයක් ලබා ගන්න සතුට තියෙන්නේ ඒ දේ ලබා ගන්නකම් විතරයි. දැන් අපි මේ උපන් දවසේ ඉඳන් මේ දක්වාම මොනවා හරි ලබා ගන්න උත්සාහ කරන්නේ. හැබැයි ලබා ගත්තට පස්සේ සතුට නැති වෙලා මේ ළඟදී මට හොඳ මේ පණිවිඩයක් ලැබුණා. මම ඔය කෙනෙකුට යවුවා ඔය කියන පණිවිඩේ මේ අපි ලබාගත්තු දෙයින් සතුටු වෙනවා නම් සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. අලුත් දේවල් හිත හිතා ප්‍රාර්ථනා කර කර දුක් වෙනවාට වැඩිය කියන පණිවිඩේ එක්කෙනෙකුට මම යවුවා උදේපා. එවට පස්සේ අනිත් පැත්තට එනවා. ඕකනේ හම්බුනේ අපිට වෙලා තියෙන්නේ උපන් දවසේ ඉඳන් අපි අලුත් දේවල් හොයලා ඉන්නවා. ඉතින් අපිට දුකයි. ඒ වුණාට මේ හම්බුණාට පස්සේ සතුටු වෙන්න බෑනේ අපිට. එතකොට හිතනවා මේ ඒක නෙමෙයි ලබා ගන්න සතුටු වෙලා තියෙන්නේ වෙන එකක් අපි හොයලා තියෙන්නේ කියලා අපිට හිතෙනවා. එතකොට දැන්වත් ඔබේ අපේ ජීවිතවල බලපුවාම ඒකමන වෙලා තියෙන්නේ අලුතෙන් වාහනයක් ගන්න අපි උත්සාහ කරලා කරලා ගන්නවා වාහනය. අරගත්තට පස්සේ සතුට විදේකේ නෑ. එතනින් එහා එකක් තමයි ඊට පස්සේ හොයන්නේ නේද? අර ලැබිච්ච දේෙන් එනන් සතුට වෙන්න පුළුවන්ද? නෑ. අපි කොහොම හරි හදන්නේ එතනින් එහා එකක් හොයන්නේ. දැන් අපි උපන් දවසේ ඉඳන් මේ දක්වාම අලුත් දේවල් වල හොයා යනවා මිසක් ලැබිච්ච දේ සතුටු වෙච්ච දවසක් තියෙනවා ලබාගත්තු දේෙන් සතුටු වෙනවා වොන්න දවසක් දෙකක් තුනක්. දැන් මම මොනවා පුංචි උදාහරණයක් දෙන්නම්. දැන් මොනවා හරි අලුතෙන් භාණ්ඩයක් ඔබේ ජීවිතයට ඔබේ අතටපත් වෙච්ච දවසක් මතක් කරලා බලන්න. ඔබ හැම කෙනෙක්ම පාවිච්චි කරනවනේ හෑන්ඩ් ෆෝන් එක. ඔබ ගත්තම පළවෙනිම දවසේ ඔබ අරගත්තු දවසේ හරි නැත්නම් පුතෙක් හරි කවුරු හරි අරන් දුන්නු දවසේ ඕක අතේ තියාගෙන බෑ කොච්චර වෙලාවක් ඉන්නද නේ? ඕක ගන්නකම් දැන් ෆෝන් එකක් ගන්නවා කියලා කිව්ව ගමන්ම ඒ සතුට විඳගෙන විඳගෙන ඉඳලා ආවල් ෆෝන් එක ගන්නවා කියලා ගත්තා. අරගෙන ඊට පස්සේ දවස පුරාම ඒකම පාවිච්චි කර කර ඉන්නවා. ටික දවසක් යනවා ඒ සතුට ටිකක් අඩුයි. දැන්
දැන් ඒකට තියෙන්නේ මොන සැලකිල්ලද? දැන් පොඩි බබා අරගෙන ගිහිල්ලා මිදුර වැලි ගඩේ පදිනවා ඒක තියලා නේද? දැන් අර ලැබිච්ච සතුට දැන් තියෙනවද? නෑ. දැන් තියෙන්නේ වෙන මොකක් හරි එකක් ගැන සතුටක්. මම පොඩි උදාහරණයක් ගත්තේ හෑන්ඩ්ෆෝන් එක කියන එක. පින්වත් ඔබ ඔබේ ජීවිතේට ගත් අලුත් භාණ්ඩයක් ඔකට දාලා බලන්න මම කියන දේ කොහොමද කියලා. එතකොට මේ ලැබිච්ච දේෙන් සතුටු වෙන්න අපට පුළුවන්කම නැති නිසා. එතකොට කොහොමද මේ ලැබිච්ච දේෙන් සතුටු වෙන්න බැරුවාම අකුසල් වැඩි වෙන්නේ? දැන් තව තව දේවල් හොයාගන්න අපි තෘෂ්ණාව වැඩි කරගන්නවා. තවත් කෙනෙකුගේ දයක් දිහා බලලා ලෝභය වැඩි වෙනවා. ඒත් එක්කම ඇති වෙන්නේ මොකද්ද? ඊර්ෂ්‍යාව. ක්‍රෝධයත් ඇති වෙන්න පුළුවන්. මට තියෙන මට නැහැ ඒ මනුස්සයාට තියෙනවා කියලා ක්‍රෝධයත් ඇති වෙන්න පුළුවන්. ඊර්ෂ්‍යාව ඇති. එතකොට මේ ඔක්කොම අකුසල. එතකොට ලැබිච්ච දේ සතුට වෙනවා නම් ක්‍රෝධය ඇති වෙනවද? නැහැ. ඊර්ෂ්‍යාව ඇති වෙනවද? නැහැ. තණ්හාව එන්නේ එන්න වැඩි වෙනවද? නැහැ. කාමේ රාගය වැඩි වෙනවද? එතකොට ඉපදිලා තිබුණු කාමේ රාගය වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව මාන්න ඔය දේවල් අඩු වෙලා යනවා ලැබිච්ච දේ සතුට වෙනවා. එතකොට ඉපදිලා නැතුව තිබුණු මේ ಗುಣධර්ම ඇති වෙනවා ලැබිච්ච දේ සතුටුයි. එතකොට ඒක යථා ලාභ සන්තුෂ්ඨිතාව. දෙවෙනි එක මොකද්ද? යථා බල සන්තුෂ්ඨිතාව. ඒ කියන්නේ දැන් යථා ලාභ කියලා කියන්නේ ලද දේ සතුටු වීම. යථා බල කියලා කියන්නේ බල කියලා කියන්නේ බලය. Tamanta තියෙන බලයේ ප්‍රමාණයට බලවත් ක්‍රමේ ප්‍රමාණයට සතුටු වෙනවා. දැන් සමහර වෙලාවට ලැබෙන්න පුළුවන් ඕනවට වැඩිය දේවල් නේද? අපි ලැබිච්ච දේ සතුට වෙනවා කුවා අපට ලැබෙන්න පුළුවන් අපේ බලයට වැඩි දේවල්. මම කුංචි උදාහරණයක් දෙන්නම්. දැන් අපට පාවිච්චි කරන්න පුළුවන් බලයේ තියෙන වාණියම් කිසි බඩු බාහිනාදී දැන් අපට කන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේ ප්‍රමාණයටද ලැබෙන්නේ? අපට කන්න පුළුවන් ප්‍රමාණය තමයි අපේ බලය. එතනින් එහාට අපි ලැබෙන දේ අපි ඔක්කොම ලැබෙන දේ සතුට වෙනවා කියලා අර ඔක්කොම අරගත්තොත් මොකද වෙන්නේ? මම සරලම උදාහරණයක් ගත්තේ ආහාර. අපට ඕන හැටි ලැබෙන දේ ආහාර. එතකොට දැන් යථා ලාභ සම්තුනා මට ලැබෙන දේ විතරයි මම ගන්න කියලා ලැබෙන ඕකෝම ආහාර ටික අරගෙන ගොඩ ගහ ගන්න ගියොත් හරි කඳ ගියොත් හරි අන්තිමට මොන්නේ මොකද්ද? දුක වේදනා. එතකොට බලයට අනුව සතුට වෙනවා කියන්නේ කොච්චර ලැබුණත් අපේ බලයේ සීමාව ඉක්මවා යන්නේ නැහැ. දැන් මෙහෙම හිතන්න දැන් පින්වත් ඔබට පාවිච්චි කරන්න වාහනයක් නැහැ. වාහනයක් නැති මොකක් නිසාද? රස්සාවක් නැති හින්දා. රස්සාවක් හොයාගන්න නැතුව වාහනයක් නැහැ. කවුරුහරි පින්වතෙක් ඇවිදිලා හිතවත්කමට වාහනයක් දෙනවා. දැන් ඔන්න ලැබිච්ච දේ ඔබ ලැබිච්ච දේකින් සතුටු වෙලා වාහනේ අරගෙන ඇවිදි ගමන බිමන යන එක පාවිච්චි කරනවා. දැන් ඔබේ බලයට ගැලපෙනවද ඒක? නෑ. ඊට පස්සේ ආයේ උන්න දැන්නු පල්හාට නේද වැටෙන්නේ? ඊට පස්සේ දැන්නුත් යටට නේද වැටෙන්නේ අහපෝ. අන්න බලයට සතුටු අපට තියෙන බල සීමාවේදී සතුටු වෙන්න බැරි වුණාම වෙන්නේ මොකද්ද? ඉන්න තැනින් පල්ලෙහාට වැටෙනවා. දැන් හැම තැනදීම ওই විදිහට සීමාව යන්න ඕනේ. මොකද අපිට කරන්න පුළුවන් පාලනය කරන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන්
සීමාව තමයි අපේ බලය. අපට එතනින් එහා දෙයක් තව කෙනෙක් දෙන්න පුළුවන් ආදරයට හරි හිතවත්කමට හරි නැත්තම් මේ මනුස්සයා නැති වෙන්න ඕන කියලා තරහට හරි වෙන්න පුළුවන් නේ. හැබැයි අපේ සීමාව ඉක්මවා අපි ගියොත් අපිට අකුසල් වැඩි වෙනවා. කුසල් දියුණු වෙන්නේ නැහැ. ඒ කියන කාරණාව පැහැදිලි නේද? දැන් කිනම් ඔබ කල්පනා කරන්ට ඔබේ දරුවෙකුට ධර්ම මුනුරෙකුට හරි කුඩා වයසේ ඉන්න කෙනෙකුට එයාගේ මේ බල සීමාවෙන් එපිට තියෙන තරමට මුදල් ලබා දුන්නොත් මොකද වෙන්නේ? එයා පිරිහෙනවා. ඕනවට වැඩිය එයාට සල්ලි ලැබුණාට පස්සේ ඒව ඕනවට වැඩිය පාවිච්චි කරන්න ගිහින් එයා අන්තිමේදී මොකද වෙන්නේ? පිරිහුණු කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඕනවට වැඩිය සල්ලි තියෙන නිසා තමයි එයා තවත් කෙනෙක් පීඩාවට පත් කරන, එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන තත්ත්වයකට පත් වෙන්නේ සල්ලි ඕනවට වඩා තියෙනකොට. එහෙම තත්ත්වයකට පත් වෙන්නේ. එතකොට ඒ මොකක් නිසාද? ලැබිච්ච දේෙන් සතුටු වෙන නිසාද නැත්නම් ඒ බලය ඉක්මවා ගිය නිසා තමන්ගේ සීමාව ඉක්මවා යනවා. අපට පාවිච්චි කරන්න පුළුවන් ආහාර පාන, ඇඳුම් කලඳුම්, ගෙවල් දොරවල්, ව්‍යාන වාහන, ඔය සියලු බඩු මුට්ටු වල අපේ සීමාවක් තියෙනවා. ඒක දන්නේ තමන්ම තමයි. මේක මට පාලනය කරන්න පුළුවන්ද බැරිද කියලා. එතකොට ඒ සීමාව ඉක්මවා යනවා නම් අපට අකුසල් වර්ධනය වෙනවා. අකුසල් වර්ධනය වෙන්නේ කොහොමද? කොහොමද අකුසල් වර්ධනය වෙන්නේ? බලී ඉක්මවා කියන්නේ. දැන් මේ වන දේශනා වෙලාවේදී මට කියන්න වෙන්නේ කාරණා කීපයක්. එතනින් එහා ටික විනත් ඔබ හිතලා බලන්න ඕනේ. හිතුවහම ආ මේකත් මේ වෙන්නේ බලයෙන් දනි කියලා හිතෙන. දැන් අපි හිතමුකෝ අපේ බලයට ඉක්මවා ගියපු අපට පාලනය කරන්න පාවිච්චි කරන්න බැරි දෙයක් අපට ලැබෙනවා. අපි ඒක බාර ගන්නවා, බාර අරගෙන අපි ඒක පාවිච්චි කරන්න හදනවා. වාහනයක් කියන්නේ ඒ වාහනේ අපි පාවිච්චි කරනවා අපේ බලය ඉක්මවා ගන්න. ඊට පස්සේ අන්තිමට වෙන්නේ මොකද්ද? අපිට සිද්ධ වෙනවා ණය වෙන්නේ. ණය ගෙවා ගන්න බැරුවාම අන්න ආයෙත් වෙන්නේ මොකද්ද? හොරකම් කරන්න හිතෙනවා. තවත් කෙනෙක් දිහා දැකලා යාට තියෙනවා මට නෑ කියලා ඊර්ෂ්‍යාව හිතෙනවා. ඊට පස්සේ වෛරය, ක්‍රෝධය, මාන්නය ඔය වගේ දේවල් එන්න එන්න වැඩි වෙන එක වෙන්නේ තමන්ගේ බල සීමාව තේරුම් අරගන්න නැතුව, තමන්ට බලය තියෙන ප්‍රමාණය හිතන්න නැතුව පාවිච්චි කරන්න කියනවා. ඒ දෙවනි කාරණා. තුන්වෙනි කාරණා මොකද්ද? යත සාරුප්ප සම්පූර්ණිතාව. දැන් පළවෙනි එක ලැබිච්ච දේෙන් සතුටු වෙනවා. දෙවෙනි එක තමන්ගේ බලය ප්‍රමාණයට, තමන්ට පාවිච්චි කරන්න තියෙන ශක්තිමත් ප්‍රමාණයට සතුටු වෙනවා. තුන්වෙනි එක යථාසාරූප. ඒ කියන්නේ මොකක්ද? මොකක්ද? ඒකට මම මෙහෙම කිව්වොත් තමන්ගේ තරමට සතුටු වෙනවා කියලා කිව්වොත් සිංහලෙන් හරි. ඒ කියන්නේ මොකද්ද? දැන් එක එක්කෙනාගේ තියෙනවානේ මට්ටම තරමක් තියෙනවානේ මට්ටමක්. ඒ කියන්නේ සත්‍ය බලය නෙමෙයි සමාජයේ පිළිගත්තු මට්ටමක් හරි තමන් පවතින ඕන ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයෙන් සතුටු වෙනවා. දැන් මේම උදාහරණයක් ගමුකෝ. ඒ ආයතනයක් තියෙනවා නම් ඒ ආයතනයේ තියෙනවා එක එක මට්ටම්. ප්‍රධානියා ඉන්නවා, ඊට පස්සේ ඒක යාට යටින්
තව එක එක මට්ටමක් තියෙනවා. දැන් නිවස ගත්තොත් නිවසෙත් ඉන්නවා ප්‍රධානියෙක් ඉන්නවා. ඊට පස්සේ එයාගේ යටතේ ඉන්න තවත් පිරිසක් ඉන්නවා. එතකොට ඔය හැම ගෙදරකම හැම ආයතනයකම අපට හිමි තත්ත්වයක් අපට හිමි තරමක් තියෙනවනේ. ඒ තරමින් අපි සතුටු වෙන්න ඕන. එතනින් එහා ඉක්මවා යන්න ගියොත් අපට අකුසල් වැඩි වෙනවා. ඒකදී අටුවාවේ ලස්සන උපමාවක් පෙන්නනවා. දැන් හොඳ ලස්සන සිවුරක්, ඒ කියන්නේ හොඳ බලවත් සිවුරක්, හොඳ සිවුරක් හම්බ වෙනවා පන්සලේ ඉන්න පොඩි හාමුදුරුවන්ට. පොඩි හාමුදුරුවන්ට හම්බ වෙනවා හොඳ සිවුරක් දායක මාත්‍රිය. එතකොට දැන් පන්සලේ ඉන්නේ මේ ලොකු හාමුදුරුවන්ගේ සිවුරක් පරණයි ඉරිලා ගිහින් තියෙනවා. දැන් පොඩි හාමුදුරුවන්ට හොඳ සිවුරක් හම්බ වෙනවා. එතකොට පොඩි හාමුදුරුව හොඳ සිවුර පොරෝගන හිටියොත් ලොකු හාමුදුරුවන්ට අර පරණ ඉරිච්ච සිවුර තියෙද්දි ඒක ගැලපෙනවද? නැහැ. අන්න එයාගේ තරමේ නම් මොකද්ද? ලොකු හාමුදුරුවන්ට හොඳ සිවුර දෙන එක නේ. එතකොට අන්න එතනයි ඒ තරම කියලා කිව්වේ. දැන් නැත්නම් ලොකු හාමුදුරුව පරණ සිවුරක් පොරවගෙන ඉද්දී පොඩි හාමුදුරුවන්ට හොඳ සිවුරක් හම්බුණා. දැන් ඔන්න යථා ලාභ සන්තුෂ්ඨිතාවය නිසා ඒ සිවුර ගත්තා. අරගෙන පොරව ගන්නවා. පොරව ගත්තට පස්සේ මොකද වෙන්නේ? දැන් ලොකු හාමුදුරුවන්ට තියෙන්නේ පරණ සිවුරක් ටිකක් ජරා වෙලා ඉරිලා ගියන කිට්ටු වෙච්ච එකක්. පොඩි හාමුදුරුවන්ට තියෙනවා හොඳ අලුත් එකක්. අපි කියමු හොඳ කසිය සළු වලින් හරි හොඳ රෙදි වලින් මහපු එකක් තියෙනවා. ලොකු හාමුදුරුවන්ට තියෙන පාසු කුල දිවුරක් ඔය කෑලිද පුරලා මහාගත්තු. දැන් පොඩි හාමුදුරුව මේක පොරව ගත්තට පස්සේ මොකද වෙන්නේ? ඈ ඉතියා ලොකු හාමුදුරන්ට ඉතියා හිතෙනවා. දැන් ලොකු හාමුදුරන්ගේ පැත්ත නේ අපි කතා කරන්නේ. පොඩි හාමුදුරුවන්ගේ පැත්ත. මොකද පොඩි හාමුදුරුවනේ දැන් යථා සාරූපතාවේ ඉක්මවා ගිහින් තියෙන්නේ නේද? දැන් මොකද හිතෙන්නේ? ආ ලොකු හාමුදුරුවන්ට වඩා මට දායකයෝ ආදරේ. ඒකනේ මට මේ සිවුරක් ගෙනත් දුන්නේ. එහෙනම් මොකද්ද දුන්නේ? මාන්‍ය ඇති. එතකොට ලොකු හාමුදුරුවන්ට නැතිව දැන් මට තියෙන්නේ. එතකොට ඇති වෙනවා උඩඟුකම නේද? එතකොට අස්මිමානේ තව තවත් වැඩි වෙනවා. මේ මට හොඳට ලැබෙනවා දැන්. මම තමයි දැන් මේ පැත්තේ මේ හොඳ සිවුරක් තියෙන කෙනා කියලා ලොකුවට හිතනවා. එතකොට ඒ හිතලා නිකන් ඉන්නවද? ටිකක් ඊට පස්සේ එමේ ඇවිදිනවා පේන. ඕ මේත් ඇවිදිනවා. ඒ කියන්නේ උඩින් යනවා නේද? ටිකක් උඩින් යන්නේ. එතකොට ඒ උඩින් යනකොට ඒ කුසල් ධර්මයන්ද වර්ධනය වෙන්නේ අකුසල්. ඒ උඩින් යන යන පාරට ඉන්නේ තමන් ගැන මාන්‍ය ඇවිස්සෙනවා. ලොකු හාමුදුරු පල්ලෙහාට වැටෙනවා. තමන් ඉහළට යන. එතකොට දැන් මේ අලුත් සිවුරක් පුරවගෙන හොඳ සිවුරක් පුරවගෙන ඉන්නකොට ඇවිදිලා දායකයන් සමහර වෙලාවට පොඩි හාමුදුරුත් එක්ක වැඩිපුර කතාවට යන්න පුළුවන් නේද? මේ හොඳ සිවුරක් පොඩි හාමුදුරන් හම්බෙලා තියෙන්නේ කියලා කතාවට යන්න පුළුවන්. ඒ කියන පස්සේ මොකද වෙන්නේ? තවත් වැඩි වෙනවා. මේ ලොකු හාමුදුරන්ට වඩා මටත් මේ දායකයෝත් කැමති. ඒක නෙමෙයි ඇවිල්ලා කතා කරන්නේ කියලා එන්න එන්න මාන්නේ එන්න එන්න වැඩි වෙනවා. මේ වැඩි වෙන වාරයක් පාසා වෙන්නේ මොකද්ද? අකුසල් වැඩි වෙනවා. දැන් මොන සමහර වෙලාවට තව කවුරු හරි ලොකු හාමුදුරුවොත් එක්ක තරහා එක්කෙනෙක් ඉද්දිත් කුණු දාලා තවත් එහාට යන්නත් පුළුවන් නේද? මේ පොඩි හාමුදුරන් ඔළුවට කුණු දාලා ඊට පස්සේ ලොකු හාමුදුරුවොත් එක්ක තරහා කරවල තව උඹක් ඉස්සරහට යන්න පුළුවන්. ඒ මොකක් නැති වුණාට පස්සේද
යථා සාරුප්පතාවය නැති වුණාට පස්සේ දැන් මට ලැබුණා ලැබිච්ච දේෙන් සතුටු වෙන්නේ ආ මට ලැබිච්ච දේෙන් කියලා සතුටු වෙන්නත් බෑ එහෙනම් තවයි තනවනේ මොකද්ද මේක මට ගැළපෙනවද සුදුසුද මගේ තරමට ගැළපෙනවද හැමතැනම ඕක හිතන්න ඕන හිතල සතුටු වෙන්න පුළුවන් නම් ඔළුව විදින්නේ නැහැ එහෙම නොවුනොත් අර වෙන්නේ අපේ පරණ කතාවක් තියෙන කටුස්සංකරේ රත්තරන් බැඳහම් වෙච්ච වැඩි ඒක නේද අපේ තරමට ගැළපෙන්නේ නැති දෙයක් අපට දුන්නොත් අපට ලැබුණොත් වෙන්නේ අර කියන තත්වයමයි අන්න ඒ නිසා යථා සාරූපතාවයෙන් සතුටු වෙන්න දැන් මේ පන්සලේ කතාවක් කිව්වට පස්සේ බිනවත් ඔබ හිනාවේ ආගෙන හිටියත් ජීවිතේට දාලා බලන්න ඔබ තමන්ට මොන තරම් ගැළපෙනවද කියලා. ගෙදර ඉන්නකොට දැන් ওই නැන්දාම් වල ලේලිලා එහෙම ගොඩාක් තරහ වෙන්නේ ওই අතා සාරූපතාවයේ නැති වුණා. හිතලා බලන්න. තමන්ගේ පුතා වෙන කෙනෙක් හරි එකතු කරගෙන ආපු නෝන මහත්තයෙකුට තමන්ටත් නැති මොන සාරියක් හරි මොකක් හරි ගෙනත් දුන්නාම ඒක අර නෝන මහත්තයා ඇඳගෙන යනවන වාරයක් වාසා නෝන මහත්තයාගේ හිතේ අර කියන විදිහේ මාන්න ඇති වෙන්නේ නැද්ද ඇති වෙනවා එහෙනම් ලොකු හාමුදුරන් ඇති වුණා වගේ අර කිව්වා වගේ හිතේ අමාරුවක් ඇති වෙනවා වගේ මං කිව්වා මේ මේ පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ කතන්දර අටුවාවල ආවට තම තමන්ගේ ජීවිතවලට දාලා බලපුවාම හිතන්න ඕනේ තමන් යථා සාරූපතාවයෙන් සන්තෝෂ වෙනවද කියලා. ඇත්තටම කල්පනා කරන්නේ තමන් ගැන. වෙන කවුරුවත් ගැන නෙමෙයි තමන් ගැන. මේක මට ගැළපෙනවා. මගේ ප්‍රමාණයට, මගේ සීමාවට, මගේ තරමට ගැළපෙනවද කියලා හිතන්න ඕනේ. එහෙම හිතනකොට දැන් මගේ තරමට ගැළපෙන්නේ නැති එකක් මට හම්බුනොත් මම මොකද කරන්නේ එහෙනම් ගැළපෙන කෙනාට දෙනවා ගැළපෙන කෙනාට දෙනවා දුන්නහම මොකද වෙන්නේ කුසල් වැඩි වෙනවා ආ යථා සාරූපතාවේ නිසා ඉපදිච්ච නැති කුසල් උපදිනා දාණය ඇති වෙනවා ಗುಣධර්ම වැඩි වෙනවා එතකොට ලැබිච්ච දේෙන් සතුටු වෙනවා වගේම තමන්ගේ බලවත්කමටත් සතුටු වෙන්න ඕනේ තමන්ගේ තරමටත් සතුටු වෙන්න ඕනේ තමන්ට අයිති ක්‍රමයට ඒ කියන්නේ තමන්ට ගැළපෙන තත්වයේ සතුටු වෙන්න ඒකෙන්ද මේ ලද පමණින් සතුටු වෙනවා කියන්නේ මේ ලැබਿੱත් ඔක්කොම පාවිච්චි කරනවා කියන එකම නෙමෙයි සතුටිතාවය කියලා කිව්වහම මේ ලැබෙන දේෙන් සතුටු වෙනවා කියන එක විතරක්ම මේක මගේ බලයට ගැළපෙනවද මගේ තරමට ගැළපෙනවද මට පාවිච්චි කරන්න පුළුවන් බල සීමාවෙද මේ මට ලැබිච්ච දේ තියෙන්නේ එහෙම නැත්නම් ඊගාවට හිතන්න ඕනේ මම ඉන්න තත්වයට මේක ගැළපෙන ගැළපුම් නැත්නම් ඒක ගැළපෙන කෙනෙකුට දෙන්න ඕනේ ඒක තමයි අපි කරන්න ඕනේ එතකොට ඔබේ ඉපදිච්ච නැති කුසල් වැඩි වෙනවා ඉපදිච්ච කුසල් මේ ඉපදිලා තියෙන අකුසල් නැති වෙනවා එහෙනම් මේ සන්තුෂ්ඨිතාවේ නැති වුණාට පස්සේ වෙන්නේ කියන්නේ දැන් පැහැදිලිනේ එතකොට සන්තුෂ්ඨිතාවේ අපි ඉපදුණු කුසල් නැති වෙනවා සන්තුෂ්ඨිතාවය නැති වෙනවා ඉපදිලා නැති අකුසල් ඇති වෙනවා සන්තුෂ්ඨිතාවය නැති වෙනවා ඉපදිච්ච අකුසල් නැති වෙනවා සන්තුෂ්ඨිතාවය නැති වෙනවා ඉපදිලා නැති කුසල් වැඩි වෙනවා සන්තුෂ්ඨිතාවය ඇති වුණාට පස්සේ මොකද්ද මේ සන්තුෂ්ඨිතාවය යථා ලාභ සතුටිය. ඒ කියන්නේ ලද පමණින් සතුටු වෙනවා. Tamanta ලැබෙන සීමාවේ සන්තෝෂයටපත් වෙනවා. ඊගාව කාරණාව යථා
බල සන්තුෘත්තිය. ඒ කියලා කියන්නේ අපට ලැබුණත් අපට පාවිච්චි කරන්න පුළුවන් ශක්තියක් තියෙනවද මේ. මේ මේ ද්‍රව්‍ය අපට පාවිච්චි කරන්න පුළුවන් ශක්තිය තියෙනවද කියලා නිකාවට හිතන්න. එක තමයි යථා බල සන්තුෘත්තිය. ඒකාවෙක යථා සාරූප සන්තුෘත්තිතාව. ඒ කියන්නේ මොකක්ද? තමන් මට්ටමට තමන්ගේ තරමට ගැලපෙනවද මේ ලැබිච්ච දේ. ගැලපුණ නැත්නම් තමන්ගේ තරමට ගැලපෙන දෙයක් අරගෙන සතුටු වෙනවා. කියන්නේ තමන්ගේ තරමින් ගැලපෙන සතුටු වෙනා එතනින් එහා හිතන්නේ නැහැ. එහෙම නොහිතා ඉන්නකොට අපට ඉපදිලා තියෙන මේ ඉපදිලා නැති කුසල් වැඩි වෙනවා. ඉපදිලා තියෙන කුසල් නැති. දෙපැදිලි ඔන්න ඒ කාරණාව තමයි අද ධර්මානුශාසනායෙන් මම පවත්වන්නට ඔබට ලබා දෙන්න අදහස් කරපු පන්නේ. එමනම් මේ අවස්ථාවේදී පින්වත් ඔබ ධර්ම ශ්‍රවණය කිරීමේ ප්‍රස්තරගත උතුම් පුණ්‍ය ශක්තිය ලෝකපාලක ශාසනකාමී ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියෝ මේ පින් ලබාගෙන දිවිසුරු වඩා වර්ධනය කර ගනිත්වා. අමා මහ නිවනින් සැනසේවා කියන හැඟීමක දෙවියන්ට සාදු නාදයක් පවත්වන පින්. සත්තරු සූත්‍ර පොත් දෙදර අපි දම්සත්තරු සූත්‍රයේ සත්‍යයන කරමු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් ඔබ අද හිමිදිරි උදෑසන ඒ පාන්දර යාමේ සිට මේ විහාරස්ථානයට පැමිණලා උතුම් වූ අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වූ කාලය ගත කරන්නට යෙදුණා. ඒ කාලය ගත කිරීමෙන් අවස්ථාවේදී පින්වත් ඔබ සිතින් කයින් වචනේ විවිධ පුණ්‍යකම් සිද්ධ කරගන්නට යෙදුණා. භාවනාවන් සිත කිරීමෙන් සිත යම් පමණකට සංවරභාවයට පත් කරගන්නට ඇති. ධර්මය ශ්‍රවණය කිරීමෙන් සහ ධර්ම සාකච්ඡාවන් කිරීමෙන් පිනත් ඔබ ඔබේ ධර්මඥානයේ දියුණු කරගන්නට ඇති. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව බුද්ධ වන්දනාවන් සිද්ධ කිරීම ආදී කටයුතු සිද්ධ කිරීමෙන් පින්වත් ඔබ ඉතාමත් වටින උතුම් වූ පින්කම් රාශියක් රැස් කරගන්නට යුතුය. රැස් කරගත් උතුම් වූ පුණ්‍ය ශක්තිය. ඒ වගේම පින්වත් ඔබට ඒ දානමාන ආදීන් සංග්‍රහ කිරීමෙන් ඒ පින්වත් පිරිස පින් සිද්ධ කරගන්නට යුතුය. ඒ සෑම වශයෙන්ම සිද්ධ කරගත් උතුම් වූ පුණ්‍ය ශක්තිය ලෝකපාලක ශාසනකාමී ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියෝ මේ පින් ලබාගෙන දිවිසුරු වඩා වර්ධනය කර ගනිත්වා. දෙවියන්ගේ දේවතා ආශිර්වාදයෙන් දෙවුරක වරණයෙන් පින්වත් ඔබ සියලු දෙනාටම මෙලෝ වාසයෙන් සැනසෙල්ල වාග්ය උදා කර ගැනීමට, ඒ වගේම පින්වත් ඔබට මේ ස්ථානයට පැමිණීමට උදව් උපකාර කරන්නට යෙදුන යම්කිසි ඒ දුවෙක් පුතෙක් දරුවේ ධර්මණු කුරේ යමෙක් වේ නම් ඒ සියලුම දෙනාටත්, ඒ වගේම පින්වත් ඔබේ දරුවන්ට ධර්මණු කුරන්ට මෙලෝ වශයෙන් සැනසෙල්ල උදා කර ගැනීමට කරන කියන කටයුතු සාර්ථක සඵල කර ගැනීමට දෙවියන්ගේ දේවතා ආශිර්වාදයේ දෙවුරක වරණයේ සැලසේවා. දෙවියෝ අමා මහ නිවනින් සැනසීම උදා කර ගනිත්වා කියන හිමින් යුක්තව සාදු කියමින් දෙවියන්ට පින්වත් මුදන් කරන. ඒ වගේම පින්වත් ඔබේ මිය පරලොව යන්නට යෙදුන ඥාතීන් මෞදෙමාපියන් ආදී අනන්ත අප්‍රමාණ පිරිසක් ඇති. ඒ සියලුම නෑයෝ මේ පින් ලබාගෙන සැනසීම උදා කර ගනිත්වා. දෙවියන්ගේ දේවතාසි ඒ ඥාතීන්ට ඒ පරලෝකාමී ජීවිතය සැනසීම උදා කර ගැනීමට මේ උතුම් වූ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයේ සැලසේවා. ඒ වගේම මේ ධර්ම දේශනාමය පින්කම් වීඩියෝ ගත කරමින් ඒ ලෝකයට මුදාරීමේ කටයුතු ධර්ම දානමය පින්කම සිද්ධ කරන පින්වන්ත ලොකුසූරිය මහත්මාගේ අභාවයට පත් වුණු ඒ විචිතා ලොකුසූරිය
මහත්මිය ඒ පුතණුවන් ඇතුළු සියලුම මිය පරලෝකීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන් වේවා නෑයෝ මේ පින් ලබාගෙන සුගතිගාමී වේවා භවගාමී ජීවිත සකවත් කර ගනිත්වා අමා මහ නිවනින් සනසේවා කියන ඇඟීම ඇති කරගෙන සාදු සියලු ඥාතීන්ට පින් අනුමෝදන්. ඒ වගේම පින්වත් ඔබ සියලු දෙනාටම මේ සිද්ධ කරගත්තා වූ පුහුණු කළා වූ උතුම් වූ ගුණධර්මවල ආශිර්වාද බලයෙන් ශක්තියෙන් මෙලෝ වශයෙන් සැනසිල්ල භාග්‍ය උදා කර ගැනීමටත් ඒ වගේම මේ ජීවිත වශයෙන් යම් කිසි ඵලයක් මාර්ගඵලයක් ආදී ලබා ගැනීමට නොහැකි වුණා නම් නිර්වාණ අවබෝධය ලබා ගන්නා තුරු ඒ සාංසාරික ජීවිතයේදී අසත්පුරුෂ ආශ්‍රයක් නොම වේවා සත්පුරුෂ ආශ්‍රයක් නොම වේවා ජාත්‍යාදී දුක්වලින් නිදහස්ව ලබන උතුම් වූ අමාමහ නිවන් සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට අවබෝධ කර ගැනීමට මේ උතුම් වූ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් වේවා පුරුද්දක් වේවා කියන ඇඳීමෙන් යුක්තව සාධනාදයක් පවා දෛ කවුරුත් වන්දනා කරන්ට ආශිර්වාද ලැබීමට අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායින චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවන් සුඛං බලං ආයුරාරෝ